අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. ආගමික වතාවත් වලින් අනතුරු අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. මෙතන සර්වපාක්ෂික රජයක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් සියලුම පක්ෂ වලට මේ වෙනිට ආරාධනා කළ දෙනවා ඔබතුමාලගේ රජය සමග එක්ක කටයුතු කරන්න කියලා ලිඛිතව හෝ වාචිකව හෝ සාකච්ඡාවකින් ආරාධනා කළ තියෙනවා. ජනාධිපතිතුමා කීප වතාවක් මේ පිළිබඳ ආරාධනය කළා. පාර්ලිමේන්තුවේ අලිත්මම අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රකාශ කළා. ඒ වගේම සාකච්ඡා කිරීමට පාර්ශ්ව පක්ෂවලට ආරාධනයක් මේ වෙන විට ජනාධිපතිතුමා යැවීමට කටයුතු කරමින් සිටිනවා. තුන්වෙනිදා හෙට නෙමේ අනිද්දා පාර්ලිමේන්තුව විවෘත කරන සැසිවාරයේද යලිත් එය ප්‍රකාශයට පත් කරයි. අනතුරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස මල්වතු විහාරයට පැමිණි අතර එහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවා. අග්‍රාමාත්‍යවරයා අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් බැහැදුටුවේ අස්කිරි මහා විහාරයේදී සර්වපාක්ෂික එකඟතාවය දක්වර ගැනීමට මහානායක ස්වාමීන් වහන්සේලා කරන ලද ආයතනය ඉතාම වැදගත් බව අපි පිළිගනිමු. ඒ පිළිබඳ අපි එකඟතාවයකින් ගමන් කරමින් තිබෙනවා. සියලු දෙනාම පාර්ලිමේන්තුවේ පක්ෂවල අය මන්ත්‍රීවරු 100%ක් එකතු කරගෙන යන ක්‍රමයක් පිළිබඳව හිතන්නට අමා. පිටුපු ජනාධිපතිතුමත් උත්සාහ දරුවා සියලු දෙනා එකතු කරගත්ත ක්‍රමයක් සකස් කරගන්නට සාර්ථක වුණේ. මේ ජනාධිපතිතුමන් තෝරා ගැනීමේ කාර්යයේදී යම් යම් පිළවසෙම් බෙදෙන බවක් පේනවා. තම තමන්ගේ පක්ෂවල හා පිළවල න්‍යාය පත්‍රවලට යනවට වඩා රටේ තියෙන ආර්ථිකමය ගැටලුවට විසඳුම් සඳහා අපි කවුරුත් එකට පෙළ ගැසෙමුයි කියන තැන සියලු දෙනා ඉන්නට ඕනෑ කරනවා. ඒක අපේ තියෙන ප්‍රධාන පක්ෂ විතරක් නෙමෙයි සුළු පක්ෂවල පවා ඒ සහාය ගන්න පුළුවන් නම් හොඳයි. නැතිවන සමහර අවස්ථාවලදී කිව්වා වාගේ සියලු දෙනා මේකට කරගන්න බැරි නම් බහුපක්ෂ සහිත ආණ්ඩුවක් කරා යනවා අර වෙන විසඳුමක්වත් නැහැ වාගේ කියලා අපට හිතෙනවා. අනතුරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගැටමේ රාජෝපවනාරාමයේ පැමිණ පූජ්‍ය කැපිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදුටුවා.